තමන්ට මෝන දීමට සිදු අපසන්න සිදුවීම නිසා තවදුරටත් ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක සේ රැකියාව කළ නොහැකි බව Facebook සටහනක් තබමින් ඒ නිවේදිකාවක් ආයතනින් ඉවත් වී තිබෙනවා ඇයි ඉෂාරා දේවේන්ද්‍රයි මේ කතාව මට කියන්න ඕන උනේ 2023 මාර්තු මාස 15 වෙනිදායි නමුත් ඇයි මම නිවුස් කියන්නේ නැත්තේ ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදටත් ගොඩක් දෙනෙක් අය හාන් නිසා මේ කතාව මම අද කියනවා 2008 අවුරුද්දේ ළමා පොත්ති නිවේදිකාවක් ලෙස මාධ්‍ය ජීවිතර අත්පොත් තියපු මම 2023 මාර්තු මාස 15 වෙනිදා ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්න හිතෙනවා ඒ ලොකු කලකිරීමකින් සහ දුකකින් මම මගේ රැකියාවට වඩා ඉහළින් මගේ ආත්ම ගෞරවත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන්ම කටයුතු කරන කෙනෙක් ගෑණියක් තනියම ජීවත් වුණ පළියට ඒ ගෑණි ජරා ගෑණියෙක් වෙන්නේ නැහැ කවදාවත් ඒක නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්වා බොරු හයියක් මවාගෙන මම ආයතන ගණනාවක සේවය කරලා තියෙනවා නමුත් අවාසනාවකට මේ කියන ආයතනේ හිටියේ ජීවිතයේ ඇරියස් තියෙන මහල්ලෝ ඒ වගේම ඉහළට යන්න ඕනේ නම් ඔයා මගෙන් වෙන්න ඕන කියන වනචරයෝ මවාගත්ත පෞෂ්‍යයක් තියෙන පුස්සෝ කෙනෙක් කරදරේ වැටුනම ඒකෙන් ප්‍රයෝජන අරන් පීටර බලෙන් එන බොස්ලා මම මේ ගැන සාක්ෂිත් එක්ක ඔඩියෝ වීඩියෝ රෙකෝඩින් එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් එකක් අරන් නැහැ මේක මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා මුළු ආයතනෙම දන්නවා ටීවී එකේ මූණ පෙන්න ආසාවෙන් ආපු ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩක් ගෑන් ළමයිට මේ කියන නාකි මහල්ලගේ මානසික වදයක් වෙන තැනට එන්නේ ඇති හැබැයි කවුරුත් හඬක් නගලා නැහැ කතා කරලා නැහැ මොකද රස්සාව ඕන එහෙමත් නැතිනම් ඒ ගෑනු ළමයි මේ කියන මහල්ලට බයයි ඒ මහල්ලෝ මීටින් වල ගෑනු වට කරන් ඩබල් මීනින් කතා කියන කොක්කනලා hina වෙන එක විතරයි කරන්නේ අසාධාරණ වුණු ගෑනු වෙනුවෙන් කතා කරන්න එක ගැහණියෙක්වත් හයියක් නැහැ උන් ඔක්කොම යාළුවෝ කියලා තමයි කියන්න වෙන්නේ කොමුණත් මේ ගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැති තැන මගේ මානසික සුවේ උදෙසාත් මගේ ආත්ම ගෞරවත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතයේ මේ විදියට අවසන් කරන්න හිතුවා මේක මීඩියා වල විතරක් තියෙන දෙයක් නෙවෙයි මේක මේ රටේ උන පළවෙනි සිද්ධියවත් අවසන් සිද්ධියවත් නෙවෙයි කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනීවිද කියලා තියෙන්නේ ලොකු සැකයක් ඒ නිසා කවදා හරි ඔයාගේ දුව වයිෆ් නංගි අක්කා මේ වගේ සෙවල නාකින්ට අහු වෙන්න දෙන්න එපා මට වගේම තවත් ගෑනු ළමයින්ට දුන්න මානසික වදය බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසෙත් වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දිත් හිටව බලධාරීන්ගෙන් කරපු එකම ඉල්ලීම ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට මෙතුවක්කල් මගේ පෞද්ගලික කීවීමේ කලාවට ආදරය කළාට ඔබට බොහොම ස්තුතියි යනුවෙන් ඇය සිය සටහනේ දක්වා තිබුණා මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඇත්නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න